අයිබෝවන් පාසලක් ළඟ ඉන්න බැටළු රෑන මෙන්න ළඟම ඉන්නවා බලන්න. මම ඇත්තටම දිවා විවේකයට දිවා ආහාර විවේකයට ඇවිදගම කට්ටිය හම්බුනේ. කට්ටිය ගොඩක් ඉන්නවා. ඉස්සරහින් පේන්නේ අර පැත්තෙන් පේන්නේ පාසල. මේ ඉන්නේ බලාගන්න ඉන්න සතෙක් වගේ එක්කෙනෙක්. ලස්සන මල් පිපිලා තියෙන තැනක මේ තනකොළ ගමින් බැටළු ඉන්නවා. ඇත්තටම මං මේ වෙලේ අපේ පාසල් කාලෙත් පොඩ්ඩක් මතක් කරගන්න ගමන් තමයි කතා කරන්නේ ඕගොල්ලන්ට. විශේෂයෙන් ඕගොල්ලෝ දැන් නැති අපි 87 සස් පෙළ කරපු ශිෂ්‍යෝ කණ්ඩායමක්. ඉතින් ඒ කට්ටියට ඒ කාලේ උසස් පෙළ කරපු අයට විශේෂ කාලයක් මේ දවස්වල. මොකද ඒ කාලේ උසස් පෙළ කරපු එක්කෙනෙක් තමයි දැන් රටේ නායකත්වයටපත් වෙලා ඉන්නේ. ඒකින්ද තමයි අපි සමහර කට්ටිය කියන්නේ අපේ කෙනෙක් නායකයා වුණා, රටේ ජනාධිපති වුණා, එහෙම නැත්නම් අපේ කෙනෙක් දැනට රටපාලනය කරන්නපත් වෙලා ඉන්නවා කියලා. ඉක්කින් කියවෙන්නේ ඇත්තටම අපි වගේ කෙනෙක්. ඒ කියන්නේ අපි වගේ උසස් පෙළ කරපු, අපේ කාලේ උසස් පෙළ කරපු, අපි වගේම විෂයන් විද්‍යා විෂයන් හදාරපු, ඊට අමතරව අපි වගේම ඉස්කෝල එක ගිය, ඒ කියන්නේ මධ්‍ය මහාවිද්‍යාලයක ගිය කෙනෙක් කොන්න බලන්න මෙයා ළඟට. ඉතින් ඒ සිද්ධිය මතක් කරගන්න හේතුව අපේ යාළුව කීප දෙනෙක් මට අතීත කතා ටිකක් මතක් කරලා දුන්නා. අතීත කතා කියන්නේ අපේ උසස් පෙළ කාලෙත් සෑහෙන අභියෝගත්මකයි මම කලින් වීඩියෝ වල ඔයගොල්ලන්ට කියලා තියෙනවා වාගේ. ඉතින් ඒ අභියෝගාත්මක කාලේ උසස් පෙළ කරපු කෙනෙක් තමයි රටේ නායකයා. ඒගොල්ලෝ මුණ දුන්න අභියෝගවලටම අපිත් මුණ දුන්න, ඊට සමානම නොවුනත් ඊට ආසන්නෙන් යන්නේ. විශේෂයෙන් අපේ පන්තිවල හිටපු අපේ යාළුවෝ 7 දෙනෙක් ජීවිතක්ෂයටපත් වුණා ඒ කාලේ. ඒගොල්ලෝ ඔය කියන දේශපාලන වැඩවලට සම්බන්ධ වුණා කියලා සහ ඊට අමතරව ඒ කාලේ තිබුණ කලබලකාරී වාතාවරණයෙන්ද. එතකොට එහෙම කාලෙක ජීවිත බේරගත්ත අය තමයි අපි. ඇත්තටම අපිත් එහෙම නිකම්ම ජීවිත බේරුණාට වඩා අපිටත් සෑහෙන ප්‍රශ්න ඇවිල්ලා තමයි වාසනාවක් තිබිලා වගේ අපේ ජීවිත බේරුනේ. ඒක තමයි අපි කියන්නේ මේ අපිට තියෙන ජීවිතේ ඇවිල්ලා නිකන් පාරිතෝෂික ජීවිතයක්, එහෙම නැත්නම් බෝනස් ලයිෆ් එකක් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එහෙම කාලයක් ගත කරන අය තමයි ඇත්තම රටේ වර්තමාන නායකයා වගේම අපි ඔක්කොම. ඒ කියන්නේ නූලෙන් ජීවිත බේරගත් අය. මට මගේ වීඩියෝ බලන සමහර තරුණ ළමයි ඇත්තටම මේ කාලේ ගැන කතා කරන්න කියලා තියෙනවා. ඒ කාලේ ගැන කතා කරන්නත් ප්‍රවිෂ්ටයක් ගන්න තමයි මේ වීඩියෝ එක පටන් ගන්නෙ. ඉදිරියේදී අපි ඒ සම්බන්ධයෙන් කතා බහ කරමු.